හෂිනිගේත් චන්දිමගේත් විවාහ මංගල උත්සවය පසුගිය දවසේ ගිතාමත් අලංකාරවත් ලෙස පැවැත්ුණා. චන්දිම ඔහුගේ ඇඳුම් තෝරගෙන තිබුණේ විල්ස් ඩිසයින් ආයතනයේ. අපි දැන් සූදානම් වෙන්නේ ඔවුන්ගේ විවාහ මංගල උත්සවයේ විශේෂ අවස්ථාවන් බලන්න. අපි දෙන්න වෙඩින් එක ප්ලෑන් කරන්න ගත්තේ අවුරුදු එකහමාරකට විතර කලින් ඉඳන්. අපි මුලින්ම බැලුවේ වෙඩින් එක කොහෙ තියන්නේ, කවුද අඳින්නේ, කොහෙද ඇඳුම් ගන්නෙ කියන එක. මාව ඩ්‍රෙස් කරේ ධනංජය බණ්ඩාර. මගේ සාරි එක ඔක්කොම කරේ ධනංජය බණ්ඩාරමයි. මොකද අපේ වෙඩින් එකේ තීම් එක උනේ පර්ල්ස්. ඉතින් ධනංජය මගේ සාරි එකට පර්ල්ස් මික්ස් වෙච්ච ලස්සන සාරි එකක් කරලා දුන්නා. එතකොට චන්දිමත් මුලින්ම ඇඳේ මුල් ඇඳුම. මම කැන්ඩි නිසා ඉතින් අපි ඩිසයිඩ් කරේ හෂි කිව් වගේම ට්‍රැඩිෂනල් වෙඩින් එකක් කරන්න. ඉතින් ඒකෙදී අපි මුලින්ම ඇඳේ ඩිසයිඩ් කරා මුල් ඇඳුම් අඳින්න. නමුත් මුළු වෙඩින් එක පුරාටම මුල් ඇඳුම් ඇඳගෙනවට වඩා ඒක පොඩි වෙනසක් කරන්න ඕන නිසාත් අපි ඩිසයිඩ් කරා ඒ ට්‍රැඩිෂනල් ගතිය තියාගෙනම ඒ විදිහට තියාගන්න ඕන නිසා අපි නැෂනල් එකකට මාරු වෙන්න. ඉතින් මමත් ඩිසයිඩ් කරා මගේ වෙඩින් එකේ ඇඳුම වලට නම බාලචන්ද්‍රක තෝරගන්න. ස්පෙෂලි දැන් හෂීගේ සාරි එකයි හෂීගේ බ්‍රයිඩ්ස් මේඩ්ස්ලාගේ කලර්ස් වලට මැච් වෙන විදිහට මගේ සූට් එක සහ මගේ බෙස්මන්ලාගේ නැෂනල් එකේ කලර්ස් ඒ ටික මැච් කරගන්න හැම ගොඩක් සංක උදව් කරා. බේසිකලි මෙයාගේ තිබ්බේ බ්‍රොන්ස් කලර් තමයි මෙයාගේ බ්‍රයිඩ්ස් මේඩ්ස්ලාගේ කලර්ස් තිබ්බේ. ඉතින් ඒකට මැච් වෙන විදිහට මගේ බෙස්මන්ලාගේ බ්‍රොන්ස් කලර් වලින් සාටකය සහ සරමයි දේවල් මැච් කරා. ඒ වගේම හෂීගේ තිබ්බේ ටිකක් ඔෆ් වයිට් කලර් වගේ සාරි එකක්. ඉතින් ඒක සාරිකට මැච් වෙන විදිහට මගේ එකත් ඔෆ් වයිට් කලර් වලින් වගේ තමයි මගේ නැෂනල් එක හැදුවේ. වෙඩින් එකේ අපි බෑන්ඩ් එකට අපි සිලෙක් කරේ බිලීව බිලීගේ 240 බෑන්ඩ් එක. මොකද බිලීගේ ඇත්තටම අපි පර්ෆෝමන්ස් වලට ගොඩක් කැමති. එකක් බිලීගේ ගිටාර් ප්ලේ එකට අපි ගොඩක් මාසයි. මොකද එයා ලංකාවේ මං හිතන්නේ ඉන්න හොඳම ගිටාර් ප්ලේ කෙනෙක්. මං හයිලි රෙකමෙන්ඩ් කරනවා නාමල් බාලචන්ද්‍රක. මොකද මට මගේ වෙඩින් එකේ හැම දෙයකට වඩා මං මගේ සූට්ස් වලදී පර්ෆෙක්ට්ලිම මං බලාපොරොත්තු වුණාටත් වඩා පර්ෆෙක්ට් විදිහට මට මේ දේවල් ටික ලස්සනටම නාමල් බාලචන්ද්‍රකෙන් මට කරලා දීලා තිබ්බා. මනාලියක් වීමට සූදානම් වන යුවතියකට සුදුසුම රාත්‍රී පෝෂණ සත්කාරකයක් වන විටා වයිට් පිළිබඳව ඔබ දැනුවත් කරන්නයි දැන් සූදානම් වෙන්නේ. විටා වයිට් කියන්නේ රාත්‍රී සත්කාරයක්. රාත්‍රියේදී තමයි අපි මේ ඇප්ලිකැප් එක මූණට ආලේප කරන්න ඕනේ. රාත්‍රිය ආලේප කරලා පසුදැ උදෑසන අපි හොඳින් මූණ පිරිසිදු කරගන්න ඕනේ. ඔබ හිතන්නකෝ ඔබේ මූණ අවපැහැගෙන වෙලා තියෙනවා කියලා, ඒ වගේම දුර්වර්ණ වෙලා තියෙනවා කියලා. එහෙමත් නැත්නම් මූණේ කුරුලෑ ඇවිල්ලා පුංචි පුංචි ලප කැලල් ඇවිල්ලා ඒවා අපි නොසලකා හැරියොත් එහෙම ඒවා චූටි චූටි වලවල් බවට පත් වෙලා, ඒ වගේම තමයි තවත් අයට තියෙන ගැටලුවක් තමයි මූණ එල්ලා වැටිලා කියයි, ඒ වගේම රැලි වැටිලා කියයි. අනේ මගේ මූණේ පිරිපුන්කමක් නැහැ, මගේ මූණ එන්න එන්නම කෙට්ටු වෙනවා, මේ වගේ හේතු ගැටලු රාශියක් වෙනවා. ඒ හැම දෙයකටම දැන් මම හිතන්නේ එකම විසඳුම තමයි මේ විටා වයිට් ඇප්ලිකැප් එක. විටා වයිට් එකක් මේ ඇප්ලිකැප් එක අපි කඩලා අරගෙන රාත්‍රියේ තැනින් තැන මූණට ආලෙප කරලා ගොඩාක් අපිට පිරිමදින්න අවශ්‍ය නැහැ. මොකද මේක සීරම් එකක්. සීරම් එකක් නිසා මූණට ගෑ පමණින් ඒ සැනින්ම මූණට උරා ගන්නවා. මේ විටා වයිට් ඇප්ලිකැප් එක අපිට තියෙන්නේ එක දවසයි. අපිට මෙන්න මේ වගේ ඇප්ලිකැප් එක මේක එක දවසයි අපිට කඩලා අරගෙන මූණට ආලේප කරා. එකක් මදි නම් අපිට දෙකක් අරගන්න පුළුවන්. අපි ඒක එතනින් අයින් කරා. පසුදා අපි ආයෙත් ගන්නෙ අලුත් නැවුම් එකක්. ඒ නිසාම තමයි විටා වයිට් වල අපිට ලැබෙන ප්‍රතිඵල ඉහළ ගිහිලා තියෙන්නේ.
ඕනම කෙනෙකුට ඕනම වෙලාවක ඕනම වයසේ කෙනෙකුට ඒ වගේම ඕනම සමක් තියෙන කෙනෙකුටත් විටා වයිට් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට තියෙන ගැටලුවක් තමයි කුරුලෑ තියෙන තෙල් සහිත සමක් තියෙන අය මේ කිසි දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ඒ අයටත් මම හිතන්නේ තෙල් පාලනය කරලා අර මූණේ ඇති වෙච්ච කුරුලෑ නැති කරලා ඒ ලප කැලල් නැති කරන්න මම හිතන්නේ විටා වයිට් තරම් ඒ සඳහා දෙන එකම විසඳුම මම හිතන්නේ විටා වයිට්.